ආසියාවේ දියුණු වෙනම වරාය බවට පරිවර්තනය කෙරුවේ ලලිත් ඇත්තතුනි මැතිතුමා ඇමති කාලේ. ඊට පස්සේ වරායේ යම්කිසි සංවර්ධනයක් දැනෙන්න වුණා නම් අලුත් විදිහට ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බැන්න චීනෙන් ණය ගන්නවා රට ණය කරලා. හැබැයි මහින්ද මහත්තයා ණය අරගෙන හැදුවට කිසි දෙයක් කිසිම රටකට වික්කේ නැහැ කාට. හැබැයි හම්බන්තොට වරාය බිලියන 3කට වැඩි වටිනාකමක් විච වරායක් තමයි ඩොලර් බිලියනකට දුන්නේ. එහෙනම් රටක් දියුණු වෙන්න වරායවල මේ රටේ හදවත් හැටියට අපි සලකන්න ඕනේ. 2015 සිට 2020 ආසන්න වෙනකන් අඳුරු තත්වයක් අපේ වරාය අධිකාරියට තිබුණා. අපේ ECT පරියන්තය අපි ඉවර කරලා නැගෙනහිර පරියන්තය ඉවර කරන්න තිබුණා. බටහිර පරියන්තය ආරම්භ කරලා පටන් ගන්න තිබුණා. තවත් මේ වගේ විශාල ව්‍යාපාර ප්‍රමාණයක් අපිට කරන්න තිබුණා. මේ සියල්ලම අඩපණ වෙන තත්වයක් වුණා ඒ අවුරුදු 4-5 ඇතුළත.